අර කොල්ලට අච්චර කියලා ඩෙන්ටි කාඩ් එකේ පැති දෙකම එකම ගොල්ලේ ෆොටෝ කොපි ගැහුවානේ. ඒක ප්‍රශ්නයක් වෙයිද? එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. පැත්තක් වාගේ වෙලා අනිත් පැත්ත තාකාගේ හරි වුණා නම් තමයි චූටියෝ ප්‍රශ්නයක් වෙන්නේ. මගේ වැඩේට මේ එක එකගේ පැති ගහන්න මොකෝ මට පිස්සුව ඈ. මෙයා මේ ඉන්න විදියට ඔක සුද්ධිට යවයිද? එහෙම නැත්නම් නන්නත්තර වෙච්ච සුද්ධිට යවෙද කියලා මට තියෙන බය. ඇත්ත තමයි සම්පතා බාප්පේ. බැලුවොත් ඔයා දැන් ඉන්නේ තුන් කුරුඳුස් වෙලා. කොහමද හලෝ බය නැතුව මේ වගේ වැඩක් ඔයාට බාර දෙන්නේ? එහෙම නම් ඉතින් ඕගොල්ලෝ මේක පුළුවන් කෙනෙකුට කියලා කරව ගන්න. වෙන කරන්න දෙයක් නැහැ නේ අනේ. ආ වෙන කෙනෙකුට කියලා මේක කරගන්න තිබුණා නම් අපි මිලහට කරගෙන එහෙම නැති තම්සික පස්සේ වැටලා ඉන්න ඕනේ නැහැ නේ. चंद्रकांति आंटी अड्रस मट दूट මේක මේ එම ෂෝක් එකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි අනේ. අනිත්ක අපේ අම්මා කියලා තියන්නේ එකෙක් මලත් අපේ නිව්සීලන්ඩ් වල මාගේදර ඇඩ්‍රස් එක කාටවත් දෙන්න එපා කියලා. එයා එහෙම කියලා තියෙද්දි මං ඒක ඕගොල්ලන්ට දීලා තිබුණොත් එයා මට ගායි බැට් එකෙන්. අනිත්ක මං වැඩි හොඳටයි ප්ලෑන් කරේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික අපේ අම්මගේ යාළුවෙක්ගේ අතේ පට්ටල් කරන්න. තැපැලෙන් යවනවට වඩා කාගේ හරි අතේ යවන එකේ පොඩි ෂුවර් එකකුත් තියෙනවා. එතකොට ඔය යන කෙනාට සුද්ධිගේ අතට මොකද දෙන්න පුළුවන්නේ? අනේ මන්දනේ. ඕගොල්ලොත් එකෙම්ම ටියුබ් ලයිට් පත් වෙන්නම ගැස්සි ගැස්සි. චූටියෝ. මේ ආ මෙන්න මේක මෙහෙම ඇනිලොප් එක ඇතුළට දාලා පිළිවෙලකට පැත්තකට තියලා හරිද? මේ මඩ පම් පාර ගාන්නනේ. මං අවසම ඔයාට ඔයාගේ වැඩේ පිළිරක් කරලා දෙන්න. මොන පාරක් ගහන්නද? පවම් පවම් අනේ උලම්. හරි මේ ඔයා කියන විදිහට ගිනි පිඹින්න පිටක් කසන්නම්කෝ. හැබැයි සම්පතා බාපේ මගේ වැඩේ කරලා දෙනවා හොඳේ. නැත්නම් ඉතින් දන්නවනේ. හරි හරි අනේ. Anna